අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම නිශාදී බණ්ඩාරනායක මම චානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය මෙරටට ලබා දෙන ආධාර වැඩි කරන බවට ලෝක බැංකුවෙන් සහතිකයක් දීභාෂා ප්‍රතිපත්තිය ජාතික සංහිඳියාවට රුකුලක් බව අගමැති පවසයි මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය අනතුරු ඇඟවීම් අවන්ගාඩ් සිද්ධියට අදාළව පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට ජපානයේ සිදු වූ අනතුරකින් 33 දෙනෙක් මිය යති නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුව පවසනවා. එහි දකුණු ආසියානු කලාපීය උපසභාපති හාඩ්වික් ෂේෆර් මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද හමුව අවස්ථාවේදී. ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුවට සහභාගී වීම සඳහා දිවිනට පැමිණි හාඩ්වික් ෂේෆර් මහතා අද උදේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. එහිදී උපසභාපතිවරයා කියා සිටියේ සවිමත් ආර්ථික පදනමක් මත පිහිටා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම ගෝලීය ණය ආධාර ලබා ගැනීමට හැකිවන පරිදි අයවැය පරතරය අවම කර ගැනීම සඳහා ලෝක බැංකුවේ මූල්‍යමය සහාය ලබා දෙන බවයි. පාස්කු දින ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව කඩිනමින් යථාතත්වයට පත්වීම පිළිබඳ සතුට පළ කළ උපසභාපතිවරයා ගෝලීය ප්‍රජාව අසීරු අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමග සිටින බවද කියා සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සහ දිගු කලක සිට ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳව ලෝක බැංකුවට කෘතඥතාව පළ කරන බවයි. ලෝක බැංකුවේ දෙරටේ නියෝජිතයින් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල් වීරකෝන් මහතාද සාකච්ඡාවට එක් වුණා. ආර්ථික අශීලතාවයන් මත්තේ සිව් නිවුන් දරුවන් බිහි කළ මහව බලල්ල කුමුක්කව යුවලකට ජනාධිපතිතුමා අද රුපියල් ලක්ෂ 20ක මුදල් පරිත්‍යාගයක් සිදු කළා. තම සිව් නිවුන් දරුවන් සමග පැමිණි UKCS ඥානරත්න සහ HM ඉන්ද්‍රාණී මල්ලිකා යුවල අද එම ප්‍රධානය ලබා ගත්තේ ජනාධිපති කාර්යාලයේදී. ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. එවන්ගාඩ් පාවෙන අවිගබඩාවේ නීති විරෝධී ගිනි අවි හා ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. එවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධව ගරු නීතිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් මත අත්අඩංගුවට ගත යුතු සැකකරුවන් 8 දෙනෙක් පිළිබඳව සඳහන් වුණා. ඒ සැකකරුවන් 8 දෙනාගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු උණු සමන් දිසානායක මහතාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා. මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා. ගරු නීතිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් මත අදාළ සැකකරුවන් 8 දෙනාගෙන් තවත් 3 දෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබුණා. ඒ අනුව රක්නාලංකා සමාගමේ හිටපු සභාපතිවරයෙකු වුණු වික්ටර් සමරවීර යන අය පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා. ඔහුව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 19 එනම් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමු යන පළාත්වලත් කළුතර ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත් මිලිමීටර 150ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. තුලඟේ වේගයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් තුලඟ 50 කිලෝමීටර 50ත් 60ත් අතර අගයක් දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් සමහර අවස්ථාවලදී තියෙනවා. මධ්‍යම සබරගමු, කළුතර, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ධීවර සහ නාවික ප්‍රජාවට කියනවා මන්නාරම ඉඳන් පුත්තලම හරහා නිර්දිග සහ දකුණු වෙරළබඩ තීරවල මේ සුලඟේ වේගය 50 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ වැසිස් සමග මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. මේ පිළිබඳ ධීවර ජනතාව සහ නාවික ප්‍රජාව අවධානය යොමු කරමින් රාජකාරිවලිය දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ධීවර කටයුතු වල නොයලෙනවා නම් වඩා සුදුසුයි කියලා අපි ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනට දකුණ නිරත සහ බටහිර දෙසින් යාත්‍රා කරන ධීවර යාත්‍රාවලට ළඟම ඇති ධීවර වරාය වෙත පැමිණෙන ලෙස නාවික හමුදාව දැනුම් දෙනවා.
මධ්‍යම කඳුකරයට ඇදහෙන අධික වර්ෂාව නිසා රුවන්පුර හා කොටගල නිවාස රසක් ජලගැල්මට හසු වී තිබෙනවා. හැඩන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. නාවලපිටිය නගරයේද බස් නැවතුම් පොලිසියට ගම්පල දෙසට මීටර් 500ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. වෙළඳ සැල් කිහිපයක්ද ජලගැල්මට හසු වුණා. හැටන් ඔය පිටාර ගැලීමේ නිවාස 10ක් සහ නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේද ජලයෙන් යට වී තිබෙනවා. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද පසුරුවේ විවෘත කළ බව ඉංජිනේරුවරුන් පවසනවා. ගඟ දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කෙරෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාපතනය හේතුවෙන් කළුගගේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට නායාමේ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. අයහපත් කාලගුණය නිසා කඳු කඩා වැටීම්, ගල් පෙරලීම්, නායාම් සහ ගිලා බසින් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජනතාවට දැනුම් දෙනවා. කොත්මලා ඔයට ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසින ඇලමාර්ගයක් හරහා නිවසට ගමන් කරමින් සිටි පාසල් දෙරියන් දෙදෙනෙකු ගසාගෙන ගොස් තිබෙනවා. එක්තරියකගේ සිරුරක් අද සවස සොයා ගැනුණා. හදිසි තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි පිළිමහතා පවසනවා. ත්‍රිවිධ හමුදා සහ නාවික හමුදාවේ එම නිලධාරීනි අවශ්‍ය ස්ථානවලට යොමු කිරීම මේ වෙනුවට අපි සිදු කළ තියෙනවා. ඉදිරියේදී ඇති වූ හැකි තත්ත්වයක් ඇති වුවහොත් ඉතාමත්ම සාර්ථකව ඊට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් යාවත්කාලීන කළ තියෙනවා. පැය 24 පුරාම ස්ථානගත කළ තියෙනවා. විශේෂ මතක් කරනවා 114 දුරකථන අංකය පැය 24 පුරාම විවෘතයි. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් වනාන්තර හදිසි ගිනි ගැනීම්වලට ලක්වීමේ අවධානමක් මතුව තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට බහුල වශයෙන් බලපා ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බවයි. බදුල්ල මොනරාගල, අනුරාධපුරයේ පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි වනාන්තරවල ගිනි ඇතිවීම බහුල වශයෙන් වාර්තා වනවා. වනාන්තරවලට යාබද ඉඩම්, හේන් ගොවිතැන් සඳහා ගිනි තැබීම, ගවයන් සඳහා ලපටි තනකොළ ලබා ගැනීමට කරන ගිනි තැබීම ඊට හේතු කිහිපයක්. ඇතැම් පිරිස් සතුන් දඩයන් කිරීම හා විනෝදය සඳහා සිතාමතා ගිනි තැබීම් සිදු කරන බවද තහවුරු වී තිබෙනවා. අනවබෝධයෙන් කරන පුලිඟු සහිත දුම්වැටි කොටස් අවට පරිසරයට දැමීම, ගිනිකූරු සහ ගිනි පන්දම් ආදිය කැලෑවට විසිකිරීම වැනි ක්‍රියා හේතුවෙන්ද වනාන්තරවල ගිනි ඇවිලීම් සිදුවනවා. භූමියට මෙන්ම වනාන්තරාශ්‍රිත ජෛව විවිධත්වයට ඉන්වන හානිය අතිමහත්. එම නිසා වනාන්තර ගිනි ගැනීම් වළක්වා ගැනීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හදිසි අවස්ථාවකදී 19.91 ක්ෂණික ඇමතුම් අංකය මගින් තොරතුරු ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා. තරගාවලිය ආරම්භ වන්නේ ලබන 26 වැනිදායි. තරගාවලියට එක්දින තරග තුනක් ඇතුළත්. ඊට සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි. තරගාවලියේ සියලු තරඟ දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙවැනි තරඟේ 28 වැනිදා පැවැත්වෙන අතර 31 වැනිදා පැවැත්වෙන තුන්වැනි තරඟෙන් තරගාවලිය නිමාවට පත්වනවා. සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේ වැඩ වර්ජනය අසාර්ථක බවයි. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දෙදින වැඩ වර්ජනයකට ඔවුන් යොමු වුණේ ලෙඩ නිවාඩු දමමින්. එහෙත් බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව අපවාර්තාකරුවන් පවසනවා. අපේ පාසලේ ගුරුන්ගේ පැමිණීම වෙනද වගේම සිදුවලා තිනවා. මට හිතෙනවා වෙනදටත් වැඩිය හොඳටත් ගුරුන්ගේ පැමිණීම තියෙනවයි කියලා. ළමයිගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක දැනුනෙත් නැහැ මං හිතන්නේ එහෙම දෙයක් කරනවද කියලා. නැහැ, එහෙම කිසිම දෙයක් අපි දන්නේ නැහැ. අනේ මේ Facebook එකේ විතරක් යන්තම් දැක්ක ඉතින් අපි ඒක නිර්වශින්නේ. මොකද ගුරු සංගම් 10-15කින් කරන වැඩක් නම් ඉතින් ඒ විදිහට කරෙන්න ඕන කතා කරලා සාමූහිකව අංක එක ළමයි ගන්නේ. වැඩ වර්ජනයට ගුරු වෘත්තීය සමිති 27ක් සහයෝගය ලබන්න නොදෙන බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ වැඩ වර්ජන සාර්ථක නැහැ. මොකද අපි දන්නවා දැන් මේ වෙනකොට මේ වැඩ වර්ජන කැඳවපු අය සංගුණ න්‍යායපත්‍රිකේ මේ කරේ. මොකද ඒගොල්ලෝ ගුරු විදුවල්පති සන්ධානය කියලා කිව්වට තමගේ සමිතිවල නම්වත් මේක දැම්මේ නැහැ. ඇත්තටම දැන් මේ වැඩ වර්ජනේ අසාර්ථක වීම නිසා ආණ්ඩුව කිසි ලෙසකවත් මේ ගුරුවරුන්ගේ වැටි පිෂමතා ප්‍රශ්න විසඳන්නේ නැහැ කියන දැනගෙන එනවා නම් ඒක වැරදි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ අධ්‍යාපන පද්ධතියේ මෙතෙක් පැවති ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දුන් ආකාරයටම ගුරු වැටු පිෂමතා සම්බන්ධවද ස්ථාවර විසඳුම් ලබා දීමට මේ වන විටත් ක්‍රියා කරමින් පවතින බවයි. ගුරු විදුහල්පති සේවාවේ දිගු කලක් විසඳුම් ලබා නොදුන් ගැටලු රසකට විසඳුම් ලබා දීමට තමන්ට හැකි වූ බවද ඔහු පවසනවා.
ගුරුවරුන්ගේ වැටුප් 2015 වසර හා සැසඳීමේදී 2020 වන විට දෙගුණයකින් වැඩිවන බවද එම නිවේදනයේ සඳහන්. විදුහල්පති සේවයේ 3 වන පන්තියේ පුරප්පාඩු සඳහා 2016 වසරේදී 3901ක් බඳවා ගැනීමට කටයුතු කළ අතර රුපියල් 750ක්ව පැවති විදුහල්පති දීමනාව රුපියල් 6500 දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම විදුහල්පති සේවයට නවක නිලධාරීන් 1918 දෙනෙකු බඳවා ගැනුණා. මේ ආකාරයට නිදහස් අධ්‍යාපනය තවදුරටත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට ක්‍රියා කරන බව එම නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහය ලබා දීමට සූදානම් බව ජපාන රජය පවසනවා. ඊට අදාළ ගිවිසුමකට කොළඹ ජපාන තානාපති නිල නිවසේදී අද අත්සන් තැබුණා. ගිවිසුමට අත්සන් තබන ලද්දේ මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා සහ මානව සංවර්ධන ආයතන ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේසුරාසා අමිර්තරාජන මහත්වරුන් විසින්. ජපාන රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ව්‍යාපෘති යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ පාසලක නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා මේ යටතේ රුපියල් 1,47,00,000 ලබා දී තිබෙනවා. ඒ නැවත පදිංචි කරවනු ලැබූ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන පාසුකම් ඉහළ නැංවීමේ අරමුණෙන්. Japan has keen interest in facilitating the research, rehabilitation and reconstruction. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුනරුත්ථාපන හා සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජපාන රජය ඉතා උනන්දුවෙන් පියවරගෙන තිබෙනවා. එම ව්‍යාපෘතියට අමතරව කිලිනොච්චි ප්‍රදේශයේ බෝම්බ ඉවත් කිරීමේ මානුෂවාදී ක්‍රියාවලියත් ජපාන ආධාර යටතේ සිදුවන බව පෙන්වා දෙන්න කැමැති. අප ඉතා සතුටු වනවා එම කටයුතු වලට සම්බන්ධ වීමට හැකිවීම ගැන. මේ අතර රාජ්‍යංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් 42,00,000 ලබා දීමටද ජපානය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ සිදු කෙරුණා. රාජ්‍යංශයේ විධායක ශ්‍රේණිය නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයකදී පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දීම ආරම්භ කෙරුණේ 2010 වසරේදී. මෙය 2021 දක්වා ක්‍රියාත්මකයි. දේශපාලන පක්ෂවල සහ සිවිල් සමාජ සංවිධානවල මාධ්‍ය හමු කිහිපයක් අද පැවැත්වුණා. එහිදී පළ වූ අදහස් කිහිපයක් මේ. සජ්ජාතික මහා මණ්ඩලයේ 2007 ඉඳලා යෝජනා 7ක් සම්මත වෙලා තියෙනවා මරණ දඬුවමට එරෙහිව. 4කට අපි සහයෝගය දීලා තියෙනවා. 2007 මරණ දඬුවම අහෝසි කරන යෝජනාවට අපි එකඟ වෙලා තියෙනවා. 2018 නැවත එක්සත් ජාතික මහා මණ්ඩලයේදී අපි එකඟ වෙලා තියෙනවා මරණ දඬුවම අහෝසි කළ යුතුයි කියලා. ලෝකයේ ඉස්සරහා පරකාසයේ gedetta මරගාතේ කරන්න බෑ. පෞද්ගලික මන්ත්‍රී පනතක් පිළියෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මරණ දඬුවම අහෝසි කිරීමේ පනත. තාම නුදුරෙහිදී මෙය පාර්ලිමේන්තුවට එනවා. ලංකාව ඇමරිකාවේ 52 වෙනි ප්‍රාන්තය හැටියට අපේ නිදහස, අපේ භෞමික අඛණ්ඩතාවය, අපේ ස්වෛරභාවය මේවා සියල්ලම නැති කරලා මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඉඩමේ අයිතිය ලබා දීම තමයි මේ ඉඩම් පනතෙන් අපි ගෙනින්නේ. තොද මේක කියනවා මේක ඇමරිකාවට දෙන්න යනවා, මේක වෙන රටකට දෙන්න යනවා. එහෙම කී කිය මේ රටේ දේශපාලන වශයෙන් රජයට පහර දීමක් තමයි කරගන්නේ. ඒ නිසා එහෙම කිසිවක් මේක ඇති කියලා නැහැ. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ නායක මණ්ඩලය සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා එකඟව අවසන් තීරණය අරගෙන අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරනවා. තවම අපිට කිසිදු ආකාරයකින් අපේක්ෂක පිළිබඳව දැනුවත් කිරීමක් කරලා නැහැ. අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පක්ෂයත් එකතු වුණාට පස්සේ තමයි අපේක්ෂකයා නම් කරන්න ඕනේ. මේක මේ ජනාධිපතිවරණය ඉලක්ක කරලා හදන සම්දානයක් නෙමෙයි. සමහර වෙලාවට ජනාධිපතිවරණයක් ආවේ නැත්තම් මොකද වෙන්නේ? දැන් මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඒක ටිකක් සද්ද නැතුව ඉන්න බව පේනවා. එනේ මගේ මතේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කරන්න ඕනේ. 2013 තමයි මේ නීති සකස් කරලා පනත් සකස් කරලා මේ වෙනත් රටවලින් කුණු ගෙන්වීම සඳහා අවශ්‍ය කරන අවසරය ලබා දෙන්නේ. ඒ අවසරය අනුව රේගු නිලධාරීන්ගේ සංගමයටවත් බෑ ඒකට මැදිහත් වෙන්න. ඒ තරම් බරපතල විදිහට ඒ අනුන්ගේ කුණු අපේ රටට ගෙන්න ගන්න මේ අපිට අපේ කුණු ටික ඉවත් කරගන්න බැරුව ඉන්න. මේ රට සිංගප්පූරුවක් කරන්න යන, මේ රට ඇමරිකාවක් කරන්න යන, ටයි ගැටේ තද කරගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නීතියට අනුව උසාවි නියෝගයට පයින් ගහලා කුණු දැම්මා. ඒ කුණු කන්දට යට වෙලා තමයි මිනිස්සු මැරුනේ. ඒ මදිවට තවත් කුණු ගේන 2013 දී 50 හදලා. ඔ විමල් වීරවංශලා ඉන්නේ කැබිනට් එකට මේක ගේනකොට මේ දේශප්‍රේමීන් ඔක්කොම ඉදදී අනුන්ගේ කුණු ටික ගෙන්න ගන්න ඕනා කරන 50 2013 දී. සියලු ජන කොටස් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එක්ව කටයුතු කිරීමෙන් යහපත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකදී.
යුද්ධයට ඉස්සෙල්ලා හිටපු ලංකාවේ තමයි මං කාලේ ගත කරේ. එතනදී මේ ප්‍රශ්න තිබුණේ නැහැ. ත්‍රස්තවාදී තිබුණේ නැහැ. අපි කොහොම හරි එක එක්කෙනෙක් කතා කරගෙන කර ජීවත් වුණා. ඒත් මේ අවුරුදු 30 දී මේ පසුබිම වෙනස් වුණාට අපි බලන්නේ අලිත් අපි කොහොමද එකතු වෙලා එකට ඉන්නේ. මේ යුද්ධ කාලෙදී මම කියන්න කැමති සිංහල අය විතරක් නෙමෙයි රොයිඩායත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. මුස්ලිම් අයත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. ඔය අපි විදේශ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහනකොට කවුද කිව්වේ අපි ලාංකිකයෝ නෙමෙයි කියලා? ඉංගලන්තේ ගියාම ගහනකොට බාගලට පැත්තේ අපේ අය ගහ ගන්න පුළුවන්. දෙපැත්තම අරගෙන ගියේ සිංහ කොඩිය. ඒ අපේ කොඩිය. එහෙම යනකොට කියනවා අපි ලාංකිකයෝ කියලා. අපි තේ බොනකොට කිව්වා අපි ලාංකිකයෝ කියලා. Where are you from? I am from Ceylon හරි කියලා. සිංහල අපිත් ඒක කිව්වා. ඔක්කොමලා කිව්වා. ඒ කියන්නේ අපේ හදවතේ අපි අපේ රටෙන් ඉවත් උනේ නැහැ. දැන් කොහොමවත් අපි ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. දැන් අපි අලුතෙන් එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. මේ අනාගතේ මිට වඩා හොඳ අනාගතයක් මේ ඉන්න සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ලබා දෙන්න ඕනේ. අපි ඒකට වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපි එකට එකතු වෙලා ගමන යන්න. අපි සංහිඳියාව ආරම්භ කරා 2015 අමාරුවේ මේක ඉදිරියට ගෙනින් තියෙනවා. ඒ කියන්නේ මම සන්තෝෂයි. අපි කොච්චර ප්‍රශ්න තිබුණත් අපි ආපහු එහෙම තැනකට ගිහින් නැහැ. දැන් කොහොමද අපි කතා කරන්නේ? ඒක හොඳයි. මේ හොඳ වැඩ කරාට නම් සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමළ ඉගෙන ගන්නවා. දෙමළ අය සිංහල ඉගෙන ගන්නවා. අධ්‍යාපන නැමතුමත් විශේෂයෙන්ම අපේ මනෝ ගණේෂ නැමතුමත් එකතු වෙලා දැන් තියෙන්නේ ගුරුවරු පුහුණු කරන එක. අන්න ඒකයි අපි දැන් කරගෙන යන්න තියෙන්නේ. 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙමළ භාෂාවට අදාළව විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ සිසුන් නැගීම සඳහා පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය මනෝ ගණේෂන් සහ කථානායක කරු ජයසූරියන මහතුරුන්ද උත්සව සභා බෑමතුවා. මේ රටේ අනාගතය ඔබලා දරුවන් අතර බාර අරන් තියෙන බව මෙතන ඔප්පු වෙනවා. මම හැමදාම කියන්නේ ඒකයි. මොකද මේ රටේ ජාතික ප්‍රශ්නයක් කියලා මහා ප්‍රශ්නයක් අපි බවාගෙන සිටිනවා. ප්‍රශ්න තියෙනවා තමයි. නගබුරුති නැහැ කියලා කියන්න බෑ. නමුත් ඒ ප්‍රශ්නය තුළ අපිට වැඩි කොටසක් තියෙන්නේ භාෂාව ප්‍රශ්නය වදනම් වෙච්ච ප්‍රශ්න තමයි. එමනම් මේ රටේ අපි කවුරුත් එක එක අවබෝධ කරගන්න විදිහට දෙමළ භාෂාව සිංහල ළමයි සිංහල භාෂාව දෙමළ ළමයි ඉගෙන ගන්න පුළුවන් නම් මේ රටේ ජාතින අතර අවබෝධය ඇති කරගන්න පුළුවන් කියලා මම හිතනවා. දෙගොල්ලම එකතු වෙලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා නම් සම්දාන භාෂා හැටියට අපි දිනු වෙන්න පුළුවන්. මේ ත්‍රි භාෂා ප්‍රතිපත්තිය සහ නීතිය අපේ රටේ ව්‍යවස්ථාවේ දැනටම තියෙනවා. ඒ නිසා මේ රටේ අනාගතය දීව භාෂා ත්‍රි භාෂා අපේ ප්‍රධානම අනාගතයක් අපිට වැඩි ඉක්මනින් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. මේ අමාත්‍යාංශ දින 100 රජයේ අවස්ථාවේදී දින 100 අමාත්‍යවරු වාසම් මා කටයුතු කරන අවස්ථාවේදී එදා තිබුණු තත්ත්වයක් ඒ වගේම අද ගරු මනෝ ගණේෂන් අමාත්‍යතුමා විසින් මේ අවුරුදු 4 කාලය තුළ එතුමා මේ අමාත්‍යාංශ දුන්න විශිෂ්ට සේවාව මම හිතුව මම අගය කරන්න ඕනේ කියලා අති විශාල සේවාවක් තුමාගේ නායකත්වයේ යටතේ අද මේ දෙපාර්තමේන්තුව තුළ මේ අමාත්‍යාංශ තුළ ඇති වෙලා තියෙනවා. මෙතර ශිල්ප සේනා ප්‍රදර්ශනය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙය සංවිධාන කර ඇත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ. ප්‍රදර්ශනයේ ලබන 21 වෙනිදා තෙක් පැවැත්වෙනවා. රාජ්‍ය අමාත්‍ය රංජන් රවනායක මහතා මිරිහාන පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ තමන් සිදු කළ ප්‍රකාශයක් විකෘති කර සමාජ ජාලයට එක් කිරීම සම්බන්ධයෙන්. මේ භයානක ටයිටල් එක යොදලා මා චීවර ධාරින් ගැන කිව්ව කතාවකට මහා සංග්‍රහණය කියලා ඇඩ් කරලා මේ කවුද කියලා කවුරුත් දන්නවා ලංකාවේ. මේ ලංකාවේ අසහාය කලාකරුවන්ට පාව මඩ ගහලා වික්‍රත්නායක වැනි අයට පාව මඩ ගහලා චරිත ඝාතනය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් මාව බෞද්ධ ජනතාව කෙරේ කුපිත කරවන්නට බෞද්ධ ජනතාව කෙරේ බිඳවන්න තමයි මොහු මේ වැඩේ කළේ. මේ වීඩියෝ එක මං කළේ අශේන් සේනාරත්න කියලා පුද්ගලෙක් සමග. ඒකේ අයිතිය තියෙන්නේ ඔහුටයි මටයි. ඒ ලේ ඉල්ලන කෑ ගහන චීවර ධාරීන් කියලා මම කිව්වේ. මේ පුද්ගලයා දැම්ම මෙතනට මහා සංගරත්නයේ ළමා අපචාර කරයි කියලා. රංජන රාමනාය කියනවා කියලා. ඉතින් මම ඒකට ඔහුට විශාල වන්දියක් ඉල්ලා මේ නඩුවක් දාන්න යනවා. මම කියන්නේ මෙවැනි මඩ ගැසීම නවත්තන්න ඕනේ. එහෙනම් මම ගරුතර මහා සංගරත්නයට පසඟ පිහිටවල වැඳලා කියනවා කරුණා කරලා මේ වගේ බාලංශ වැඩ කරන මෙවැනි පාතාල මාධ්‍යයට යටත් වෙන්න එපා. මේක පිළිගන්න එපා. මේ අතර රාවණාබලයේ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්‍යාකන්දේ සද්ධාතිස්ස හිමියන්ද එම අවස්ථාවේ මිරිහාන පොලිසියට පැමිණ සිටියා. රංජන රාවණායක දැකලා පොඩ්ඩක් පෞද්ගලික තරහක් ඇත්තටම නෑ. කියන්නේ රංජන් එක පෞද්ගලික තරහකුත් නෑ. රංජන්ට අපිත් එක්ක පෞද්ගලික තරහක් තියෙන හේතුවත් නෑ. ඇසුරු කළා නෑ නේ රංජන්. හරි. ඒක නිසා මේ රංජන් එක රංජන් එක්ක මට තරහ වෙන්න ප්‍රශ්නයක් නෑ ඇත්තටම. හරි. සමාව ගන්නද කියලා? ආ සමාව ගන්නවද? ඒක මහානායකානුන්ගේ මට අදාළ නෑ ඒක.
වසර 115කට පසු මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුතෙන් ඉදිකරනවා. ඒ සඳහා වන කිවිසුමට කොළඹදී අද අත්සන් තැබුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුර කිලෝමීටර 133ක්. මහව සිට අනුරාධපුරය දක්වා කොටස 1904 වසරේදී ඉදිකර ඇති අතර අනුරාධපුර සිට ඕමන්තේ දක්වා කොටස 1905දී ඉදිකර තිබෙනවා. එතැන් සිට දුම්රිය මාර්ගයේ මහා පරිමාණ කිසිදු සංවර්ධනයක් මෙතෙක් සිදු කර නැහැ. එම නිසා මහව සහ ඕමන්තේ අතර කොටසේ දුම්රිය දහවනය කිරීමට සිදුව ඇත්තේ ඇතැම් විට පැයට කිලෝමීටර 40කටත් වඩා අඩු වේගයකින්. එම කොටසේ දුම්රිය දහවනයට පැය 3කට අධික කාලයක් ගත වනවා. රජයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අලුතින් සකස් කිරීමට පියවරගෙන ඇත්තේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ව්‍යාපෘතියට වැයවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 91.2ක්. එය ඉන්දිය ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. මාර්ගයට අමතරව දුම්රිය ස්ථාන 12ක් නැවතුම් පොළ 7ක් නව සංඥා පද්ධතියක් සහ මහනුවර යාපනය මාර්ගයේ ආසන්නව නව දුම්රිය ස්ථානයක් ඉදිකිරීමද සැලසුමට ඇතුළත්. ව්‍යාපෘතිය නිමවීමෙන් පසු නව දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර 120ක වේගෙන් දුම්රිය ධාවනය කිරීමටද හැකිවනු ඇති. ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තබන ලද්දේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.ජේ. ජයම්පති සහ ඉන්දියාවේ ඉර්කෝන් සමාගමේ සභාපති එස්.කේ. චෞර්දී යන මහතුරුන් විසින් පහුගිය අවුරුදු 430 අපිට අවශ්‍ය සියලුම වේලාවෙදී ඒ අවශ්‍ය උපකාර සහන ණය මුදල් ඒ වගේම ආධාර ලබා දීමට ඉන්දියානු රජය කවදාවත් පස්සට අඩියක් තියලා නැහැ. ඉතින් මම විශේෂයෙන්ම ඉන්දියානු රජයට ස්තුතිවන්ත වෙන ගමන් අපි රජයක් හැටියට විශේෂයෙන්ම අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ පොදු මගී ප්‍රවාහන වෙනත් ක්‍රමවේදයකට ගෙනියන්න. අවුරුදු ගානක් තිස්සේ අපි එකම තැනක ප්‍රවාහනයේ හිටපු හින්දා තමයි පොදු ප්‍රවාහනයෙන් මහ ජනතාව ඉවත් වෙලා තමන්ගේ පෞද්ගලික වාහන පාලනයට පටන් අරන් තියෙන්නේ. මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද වෙනකොට ප්‍රධාන නගරවල විශේෂයෙන්ම වාහන තදබදයක් අපිට දැනෙලා තියෙන්නේ. ඉතින් මේ අනුව අපි පහුගිය අවුරුදු කීපයක්ම සැලසුම් කරලා තියෙනවා. අදීර දෙකක් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය වසර 3කින් නිම කිරීමට අපේක්ෂිතයි. කෘෂිකර්ම සංවර්ධනය සඳහා පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. සමාරම්භක උත්සවයේ පැවැත්වුණේ බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේදී. ඒ පිළිබඳ ගාමිණී බණ්ඩාර මැණික් දිවෙලගෙන එන වාර්තාවක්. විවාහ සඳහා නව ප්‍රවේද හඳුන්වා දීම සහ ඒ පිළිබඳව ගොවින් දැනුවත් කිරීම සඳහා වූ ප්‍රදර්ශනයේ පිළිබඳ සුවපැලීමේ නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව වී ප්‍රභේද මෙහිදී හඳුන්වා දීමට නියමිතයි. කෘමිනාශක භාවිතය හා සාර්ථක වී අස්වැන්නක් සඳහා භාවිතා කළ යුතු තාක්ෂණික උපදෙස් මෙහිදී ලබා ගත හැකි. හෙටින් ආරම්භ වන ප්‍රදර්ශනයට ගොවි මහතුන් ළඟ ඇති බීජ හා නව බීජ අතර පවතින වෙනස්කම් භූමියට අනුව වගා කළ යුතු ක්‍රමවද හා සුදුසු බීජ වර්ග හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහිදී ගොවින්ට හා ගොවි පර්යේෂණ නිලධාරීන්ට ලබා ගත හැක. මේ දවස් දෙකේදී අපි බලාපොරොත්තු වෙනවා ගොවි ජනතාව මෙහාට එයි කියලා. ඒ වගේම එතනදී මේ ගොවි ජනතාවට පුළුවන් ගොවි ජනතාවට තියෙන තමන්ගේ ශ්‍රේෂ්ඨ ගැටලු සම්බන්ධ අවශ්‍ය උපදෙස් ලබා ගන්න, ශ්‍රේෂ්ඨ ගැටලු නිසියාකාරව අඳුනගන්නේ කොහොමද කියලා බලා ගන්න. කාලගුණික වෙනස් වීම එක්ක මේ සුළු පරිබෝධකයෙන් මේගේ හානි උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන් හෙට සහ අනිද්දා දිනේදී මේ බතලකොඩ විපර්යේෂණ සංවර්ධන ආයතනයේ පැවැත්වෙන ක්ෂේත්‍ර දිනයට පැමිණිය යුතුයි. මේ තියෙන්නේ මාස දෙකහමාරක් වගේ කෙටි කාලයකදී අස්වැන්න ලබා ගන්න පුළුවන් නව වී ප්‍රභේදයක්. මෙවැනි වී ප්‍රභේද ගණනාවක් පිළිබඳ පර්යේෂණ පවත්වලා ඒවා හෙට සහ අනිද්දා කියන දෙදින තුල බතලකොඩ වී පර්යේෂණ ආයතනයේදී ගොවින්ට ඒ දැනුම අවබෝධය ලබා දීමට නියමිත තිබෙනවා. ඉතින් ඒ සතරතුරු රසක් ඔබ වෙත ගෙනෙමේ බලාපොරොත්තු සමුගන්නම් ගම්නි බණ්ඩාර මෙනික්දොල බතලේගොඩ විපර්යේෂණ මධ්‍යස්ථානයේ සිට. අධිකරණ පුවත් කිහිපයක්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවේ සිටින පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන්ගේ අප නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයේ වෙත නීතිපතිවරයා විසින් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනාව අපමත මුදාහරිමින් මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවයි. එවැනි නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බව එහි සඳහන්. අදාළ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙනුණා. එම නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මාස 16 වෙනිදාට කල් තැබුණා.
එහිදී දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ශුද්‍ර මූල්‍ය බැංකු අංශයේ කළමනාකරණීය නිලන්ත මේ වැඩම මහත්මිය කියා සිටියේ අදාළ ආධාර ලබා දීමට යොදාගත් අරමුදල් දිවිනැගුම බැංකු පද්ධතිය සතුව තිබූ මුදල් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් 24 වෙනිදා දක්වා අත්විටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් නැමැති සමාගමක ආයෝජනය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. විත්තීය නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම අත්විටුවීම සිදු කර ඇත්තේ. ඒ අනුව පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 24 වෙනිදා කැඳවීමට නියම කෙරුණා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමා හේවා යන විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් වලින් සිරකරුවන් 8 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව ඔවුන් චෝදනා ලැබ සිටිනවා. විත්තිකරුවන් එක් අයකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විදේශ ගමන් තහනමකට යටත්ව මුදා හැරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි කළ 217 වෙනි ආදර්ශ ගබ්බානය අද ජනතාව ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව ගම්මානය කළුතර මිල්ලනිය වැලිකල ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති අතර එය විමල විකුම්ගම ලෙස නම් කර තිබෙනවා. නිවාස 21ක් මීට ඇතුළත් සියලු යටිතල පහසුකම් සහිත ගම්මානය ඉදිකිරීමට රුපියල් 2,11,00,000ක් වැය කර තිබෙනවා. උත්සවයට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම් ලැබී පවුල් සඳහා නිවාස ණය පිරිනැමීම නොමිලේ ඇස්කන්නඩි ලබා දීම ඇතුළු තවත් සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබුණා. කුලිය ගෙවාගෙන ජීවතුණු පවුල් වලට මොකද අපි කරේ? පර්චස් එකක් ලක්ෂයක් වටිනා පර්චස් 10ක ඉඩම් කැබල් එක පාරකටම විදු. එතලින්ම මොනවත්ම නොතිබුණු පවුල දසලක්ෂපතියව අපෙන් ආධාර උපකාර ලබාගෙන ලක්ෂ 12ක විතර නිවසක් හදනකොට දැන් මොනවත්ම නොතිබුණු මිනිස්සයා 22 ලක්ෂපතිය බවට පත් වෙලා තියෙනවා. ආර්ථික විද්‍යාවට අපි ඉගෙන ගත්තේ පුද්ගලින්ගේ ප්‍රාග්ධන ශක්තිය අපි වර්ධනය කරන්නට. ඒක තමයි තියරිය. දැන් තියරිය දියාවට නම් ඕනකොට නෑ. ඒක හොඳ නෑ. ඒක ඊර්ෂ්‍යා, ක්‍රෝධය, කවුරු හරි හැදෙනවට තියෙන කුහක. රණසිංහ ප්‍රේමදාසගේ පුතා හැටියට මගේ අරමුණ මේ රටේ සියලුම දෙනා දසලක්ෂපතියන්, කෝටිපතියන්, ප්‍රකෝටිපතියන් බවට පත් කිරීමේ සම්වර්ධන මැෂිම සජිත් ප්‍රේමදාසයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කලබල වෙන්න එපා. නොවැම්බර් වෙනකොට හරි තීන්දුව ගන්න. පැය 24ක් තුල රටේ ජනතාවට සහන සලසන ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජපානයේ කියෝතෝහි චිත්‍රාගාරයකට කිසියම් පුද්ගලයෙකු ගිනි තැබීම නිසා 33 දෙනෙකු මියගොස් තිබෙනවා. NHK රූපවාහිනී සේවයේ වාර්තා කර ඇත්තේ තුවාල ලැබූ සැක සහිත පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බවයි. ගිනිතබ ඇත්තේ 1981 ස්ථාපනය කර තිබූ කියෝ ඇනුයි නැමති සුප්‍රකට සජීව කරන චිත්‍රාගාරයයි. 41 හැවිරිදි සැකකරු තෙමහල් ගුඩනැගිල්ලට පෙට්‍රල් විදීමෙන් පසු ඊට ගිනි තබා පලාගොස් තිබෙනවා. ඔහු අත්අඩංගුවට පත් වී ඇත්තේ පසුව තුවාල ලබා බිම වැටී සිටියදී. ගින්න ඇතිවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ 70 දෙනෙකු පමණ සිටි බව වාර්තා වනවා. මියගිය පිරිසට අමතරව තුවාල ලබා රෝහල්ගත කෙරුණු සංඛ්‍යාව 36 දෙනෙක්. ගොඩනැගිල්ලට ආසන්නව බිම වැටී තිබූ පිහි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු සහ චිත්‍රාගාරය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළිවී නැහැ. දෙදහස් දහ අට ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී ජාතික රූපවාහිනිය සම්මාන දෙකකින් පිදුම් ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. වසරේ විශිෂ්ටතම කාලීන තොරතුරු ඇතුළත් ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ජාතික රූපවාහිනියේ යනුක දසනායක. ඒ බියොන් ද බවුන්ඩරිස් වැඩසටහන වෙනුවෙන් ජාතික රූපවාහිනියේ සම්පත් ශ්‍රී පෙරේරා නිෂ්පාදනය කළ ගජබා සුපර් ක්‍රොස් වැඩසටහන වසරේ විශිෂ්ටතම සජීව ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානෙන් පිදුම් ලැබුවා. ජාතියේ ක්‍රීඩා සංවර්ධනය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමෙන ක්‍රීඩා ප්‍රභා, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශෝත්තර සහ ක්‍රීඩා රත්න යන සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා. සම්මාන උළෙලේදී තරඟ විනිසුරුවරුන්, පුහුණුකරුවන්, තාක්ෂණික නිලධාරීන් මෙන්ම ක්‍රීඩා මාධ්‍යවේදීන්ද සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම පිරිමි කණ්ඩායමට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ජාතික කැරම් කණ්ඩායමයි.
විශිෂ්ටතම කාන්තා කණ්ඩායම ලෙස ජාතික දැල්පන්දු කණ්ඩායම සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායමට හිමි සම්මානින් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමයි. වසරේ නැගීන විශිෂ්ටතම පිරිමි කණ්ඩායම ලෙස මීටර 404 සහය දීමේ ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම සම්මාන ලැබුවා. වසරේ විශිෂ්ටතම නැගීන කාන්තා කණ්ඩායමට හිමි සම්මානය මීටර 404 සහය දීමේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත්තා. ජනප්‍රියතම ක්‍රීඩකයා බරයිසිලිමේ ක්‍රීඩක ඉන්දික දිසානායක. ජනප්‍රියතම ක්‍රීඩිකාව ලෙස බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සම්මාන ලැබුවා. ජනප්‍රියතම නැගීන ක්‍රීඩිකාව අමාශාද සිල්වායි. ජනප්‍රියතම නැගීන ක්‍රීඩකයා හර්ෂණ තිලකරත්න. වසරේ දක්ෂතම විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩිකාව ලෙස අමරා ඉන්දුමති සම්මානයට පාත්‍ර වුණා. වසරේ දක්ෂතම විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත. වසරේ දක්ෂතම නැගීන ක්‍රීඩිකාව පාරමී වසන්ති මාරිස්ටෙලායි. දක්ෂතම නැගීන ක්‍රීඩකයාට හිමි සම්මානය අරුණ දර්ශන දිනාගත්තා. වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ අනුෂා කොඩිතුවක්කුයි. වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බරයිසිලිමේ ක්‍රීඩක ඉන්දික දිසානායක සම්මාන ලැබුවා. 2017-2018 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක් වූ දක්ෂතානුව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේද ඉන්දික දිසානායකයි. එසමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. අයිබෝවන්.